රටතුල පවතින ඉන්ධන අර්බුදයේ හමුවේ තවමත් කිලෝමීටර් 7-8 දිග ඉන්ධන පොලිම්. දින ගණන් සති ගණන් ජනතාවට ඉන්ධන ගන්න පොලිම් වල තමන්ගේ වටිනා කාලය ගෙවන්න සිදු වෙලා. ප්‍රදේශ කිහිපයකම ජනතාව ඉන්ධන ඉල්ලා කලාකාරී ලෙස හැසිරුණු සිදුවීම්ද අපට වාර්තා වුණා. මේ මිනිස්සුන්ට ලාම්පු තෙල් නැතුව ගොවිතැන අතහැරලා තියෙන්නේ. මේ අහිංසක මිනිස්සු. මේ මිනිස්සු ඔය පාර්ලිමේන්තු ඉන්න මැති ඇමතිතුරුන්ගේ ණය ගෙවන්න වෙලා තියෙන මේ අහිංසක මිනිස්සු. පෙට්‍රල් ඒක තියෙන පෙට්‍රල්. වැලිගම නගරයේ IOC පිරවුම්හල අසල අද අලුයම සිට දිගු ඉන්ධන පෝලිම් දක්නට ලැබුණා. කෙසේ වෙතත් අදාළ ඉන්ධන පිරවුම්හලට අද උදෑසන 10ට පමණ පිරිසක් එකවරම පැමිණ ඇතුළු වීමට උත්සාහ කිරීම හේතුවෙන් එහි උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා. පොලිසිය එම ස්ථානයට පැමිණීමෙන් අනතුරුවයි පිරිස පාලනයට කටයුතු කළේ. ගාල්ල පෙට්ටිකලවත්ත ඉන්ධන පිරවුම්හලට ඊයේ දින ඉන්ධන ලැබෙන බවට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වෙබ් අඩවියේ පළ කර තිබුණා. මේ හේතුවෙන් ජනතාව අලුයම සිට පොලිමේ රැඳී සිටියා. කෙසේ වෙතත් රාත්‍රී 8ට පමණ ඉන්ධන පිරවුම්හලේ කලමනාකාරීත්වය ජනතාවට දැනුම් දී ඇත්තේ ඉන්ධන තොග පැමිණ නැති බවයි. මේ හේතුවෙන් ජනතාව ප්‍රකෝපකාරී ලෙස හැසිරුණා. මේගොල්ලෝ කරපු අතපස් වීම මේ හදන්න බෑනේ දැන්. ඒක වෙලා ඉවරයි. දැන් ඊටාමතාවය කරේ නේද මේගොල්ලෝ? ඒගොල්ලෝ ඊටාමතාවය කරේ. ඊටාමතාවය කරා. තෙල් ටික දෙනවයි කියලා ඇප් එකේ තිබුණා නම් ඇත්තටම මෙතනට ආවේ. මේකේ ඇප් එකක් තිනවනම් ඇත්තටම මේ ඇප් එකේ කියන එක විශ්වාසයක් තියෙන්න ඕන. මිනිසුන්ට වෙන තැන් වලට යන්න එපා කියලා තමයි ඇප් එකක් දාන්නේ. මොකද්ද මේකේ තේරුම? අපි උදේ 4ට ආවේ මෙතන පොලිමේ. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වෙබ් අඩවියට අනුව නෙළුම් දෙනිය ඉන්ධන පිරවුම්හලට ඊයේ දිනය තුල ඉන්ධන ලැබෙන බවට පළ කර තිබුණා. නමුත් රාත්‍රී 11 වන විටත් එම ඉන්ධන පිරවුම්හලට ඉන්ධන ලැබී තිබුණේ නැහැ. මේ හේතුවෙන් නුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ නෙළුම් දෙනිය මන්සන්තීන් අවහිර කරමින් විරෝධතාවයක නිරත වීමටයි ජනතාව කටයුතු කළේ. පිරිස පාලනය කිරීමට පොලිසියද පැමිණියා. මහියංගනේ නගරයේ ආසන්නයේ පිහිටි රිදී කොටලිය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකටද ඉන්ධන ලැබෙන බවට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වෙබ් අඩවියේ පළ කර තිබුණා. මේ නිසාම ජනතාව දිගු පොලිමේ රැඳී සිටියේ ඉන්ධන ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන්. නමුත් අදාළ ඉන්ධන පිරවුම්හලට ඉන්ධන නොලැබීමත් සමග ජනතාව පත් වූයේ දැඩි අපහසුතාවයකටයි. මේ කට්ටියට කතා කරාම කියනවා අර හොට්ලයින් නම්බරයට ගන්න කියලා. ඒක එක නම්බරයක් රින්ස් යන ආන්ස කරන්නේ. අනිත් නම්බරයට ගත්තට වොයිස් රෙකෝඩින් එකක් යවන්නේ. මේක ඇහුවම මොකක් ප්‍රොසෙස් එක මොකක්ද නම් දන්නේ නැහැ. මේ ඇප් එක බොරුවට දාන්න එපා. නිකන් මිනිස්සු රස්තිය දෙනවානේ. අපි විශ්වාස කරේ ඇප් එකයි. ඊයාවත් දුන්නට ආවේ. අඬ නැහැ තව වෙනකම්. ඊය රෑට රොටි කෑල්ලක් කාලා හිටියයි. දැන් අද වෙනකම් තවත් නැහැ. මේක අපිට හරියට විස්තරයක් දෙනවා නම් අද එන්නේ නැහැ තෙල් කියලා කියනවා නම් මේ මිනිස්සු පෝලිං වල දවස් ගණන් නොකා නොබී මේ ඉන්නේ නැහැ මෙතන. ඒක හරියට කියන්නේ නැහැ මේක. ඇප් එකේ කියනකොට දැන් ඊය රෑ මේ තුන් පාරට විතර බවුසර් තුනක්ම මෙහෙන් උඩහට ගියා. මේකට ආවේ නැහැ. හැටන් නගරයේ පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලක් අසල ඊයේ රාත්‍රියේ පොලිම් වල රැඳී සිටි පිරිසක් සහ ඉන්ධන පිරවුම්හලේ සේවකින් අතර දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා. ඊයේ දින අදාළ ඉන්ධන පිරවුම්හලට පෙට්‍රල් ලීටර් 6600ක් ලැබී තිබුණා.
එම ඉන්ධන තොගේ පෙට්‍රල් වාහනවලට ලබා දීමෙන් අනතුරුව පස්වරු 6ට පමණ ඉන්ධන අවසන් වීමත් සමග පෝලිම්වල ඉන්ධන ලබා ගැනීමේ අපේක්ෂාවෙන් බැඳී සිටි පිරිස ඉන්ධන පිරවුම් හලට පැමිණ මෙසේ නොසන්සුන්කාරී ලෙස හැසිරුණු බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. උදේ 6 ඉඳලා ඉන්නේ මිනිස්සු කණ්ඩායම් නැතුව බොණ්ඩත් නැතුව හරිද? එහෙමනම් මේගොල්ලෝ රුපියල් 2000ක සාධාරණ ගාණට තිබ්බා මේ විල් ඔක්කොටම. හරිද? පවුනේ ඔක්කොම පුල් පුල් ගාලා කෑන් වලට ගාලා ඔක්කොම ගාලා. අද මේ බලන්න කී දෙනෙක් ඉන්නවද කියලා. පවුනේ මේගොල්ලෝ මේ ගෑනි දරුවන්ට කවුද කණ්ඩ දෙන්නේ? කවුද කණ්ඩ දෙන්නේ? මේගොල්ලෝද? දින 12ක් පුරා භූමි තෙල් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් හැටන් ප්‍රදේශයේ ජනතාව දිගු පොලිම්බල රැඳී සිටිනවා. නමුත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ කිසිම ඉන්ධන පිරවුම් හලකට භූමි තෙල් ලැබී තිබුණේ නැහැ. මේ හේතුවෙන් 2000ක පමණ පිරිසක් දින ගණන් පොලිම්බල රැඳී සිටියත් ඔවුන්ට යලිත් නිවස කරා යාමටයි සිදු වුණේ. අදත් ලිට්‍රෝ ගෑස් වෙළඳපළට නිකුත් කරන්නේ නැති බව ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කළා. නමුත් ජනතාව ගෑස් ලැබෙන බලාපොරොත්තුවෙන් තවමත් පොලිම්වල. අයිසල් මිනිස්සුගේ මේ ජීවිතත් එක්ක දෙපොට රිසර්ච් එක මිනිස්සුත් එක්ක මුන්ට මේව තේරෙන්නේ නැද්ද? මුම්බේර ගන්න කියලා රනිල්ලාව රනිල්ලාවෙල් ඊට පස්සේ මේ මොකද්ද මේ කරන්නේ? දරුණු දස දුකක් මේ දෙන්නේ. දවස් 13ක් වෙනවා. දෙන්නේ එකෙන් ඕම ගෑස් එක ගොන නැත්නම් ඉතින් අපිට කාලා කන්න බොන්නේ කොහොමද? ජීවත් වෙන්නේ කොහොමද? නුවරඑළිය මහනගර සභා සීමාවේ ලාෆ් ගෑස් පාරිභෝගිකයින්ට ගෘහස්ථ ගෑස් සිලින්ඩර් බෙදා හැරීම එම සමාගම විසින් අද නුවරඑළිය තුරංග තරඟ පිටිය අසලදී සිදු කෙරුණා.